ते अभी अंतिम वाला क्या करें को मतलब स्टॉक की पे का एक्सपेक्टेड रिटर्न ने गोयला एंड वेरिएंस ने गोयला इट वाज अवसान तो को मतलब पोर्टफोलियो के रिटर्न ने गई वेरिएंस ने गई समस्त पोर्टफोलियो के में रिस्क गई होयन किया अभी इट वाज स्लो ऑप्शन ने को यूज कर ला अभी मतलब दी रिस्क का हम वेना वेट गई ए की वेट गई बी की वेट अभी होया करता අද අපි කතා කරන්නේ ඒ weight එකට අදාළව ඒ කියන්නේ weight එක බිංදුවේ ඉඳලා 100ට යනකනොත් ඒකේ B එකේ weight එක බිංදුවේ ඉඳලා 100ට යනකනොත් වැඩි කරාම කොහොමද risk එකයි return එකයි වෙනස් වෙන්නේ කියලා අපි යමු වීඩියෝ එකට අපි ඉස්සෙල්ලාම stock එකේ weight එක හදාගෙන යමු අපි ඉස්සෙල්ලාම stock එකේ weight එක 100ට බිංදුවෙන් පටන් ගන්නවා ඊට පස්සේ අපිට පුළුවන් මේක ඉතුරු ටිකට Pahagani when I get Hadagani, Abin Hadagani equal Gala, may value say that Kerla, Egata Katugatma, see at a pa. It was a place to enter Gerno, it was a pulling of it, make a drag carriage and see at an eye. Nasuatino, it was a pulling make it home material, make it the Smogana de Gurgani. ඊට පස්සේ අපි දන්නවා මෙතන ස්ටොක් එකේකට 100ට බිංදුවක් ආයෝජනය කරනවා නම් 100ට 100ක්ම ආයෝජනය කරන්නේ ස්ටොක් B එකට. ඒ හින්දා ස්ටොක් B එක පටන් ගන්න 100. ඊට පස්සේ අපි ඒකෙන් පහගානේ අඩු කරගෙන යනවා. equal ගහලා මේ වැලිය එක සිලෙක්ට් කරලා මයිනස් ලකුණු ගහලා ඊට පස්සේ අපි 100ට පහක් මෙතන ගාන ටයිප් කරනවා. ඊට පස්සේ අපි මේක එන්ටර් කරනවා. It was a blue maker, left Ryan, see a bindo. I thought Methana see with the maker a bindo in a mother. This took a get a higher than a series Yamada, this to be a get a format bindo. It was a blue risky hand. I'll method of killing a standard deviation of an in the up equal gala. This curved function again patangan. It was a p. It's a long. Weight take weight a key can stock a key weight is it can it was a pass in a gala and a variance ago in a gitama decahano it was a no be very high vedicano with a stock a key variance a value with a hurry to the name මෙතන ස්ටොක් එකේ weight එක power 2 ඊට පස්සේ ඒක වැඩි කරන්න ඕන ස්ටොක් එකේ variance එකෙන් අපි මේ function එකට හොයාගත්ත variance එක select කරනවා ඊට පස්සේ අපි මේ value එක fix කරන්න ඕන fo ගාලා ඊට පස්සේ අපි ඒකට එකතු කරනවා b එකේ weight එක ස්ටොක් b එකේ weight එක ඊට පස්සේ ඒක power 2 sign එක power ගාලා 2 ගාලා ඊට පස්සේ ඒක ආයෙ වැඩි කරනවා stop b එකේ variance එකෙන් ඊට පස්සේ අපිට පුළුවන් ඒ වැලිය එකත් fix කරන්න fo ඊට පස්සේ අපි ඒකට එකතු කරනවා දෙක ටයිප් කරලා ඊට පස්සේ ඒක ආයෙ වැඩි කරනවා stop a එකේ weight එකම ඒක ආයෙ වැඩි කරන්න ඕන stop b එකේ weight එක ඊට පස්සේ ඒ වැලිය ටිකම වැඩි කරන්න ඕන අපි අන්තිමට covariance එක අපි මෙතන හොයාගත්ත covariance එක set කරන function එකට තිය හොයාගත්ත ඊට පස්සේ අපි ඒ value එකත් fix කරන්න ඕන ඊට පස්සේ bracket close කරලා enter තුරු මේ විදිහට අපිට 8.3ක් එනවා risk එක අපි ඒක drag කරගමු පහළට යනවා අපි ඊට පස්සේ return එක හොයාගමු අපි return එක හොයන්නේ equal ගාලා Mr. K K weight take ready karna. Mr. K K weight is eight kala ek ready karan dona. Mr. K K expected return nige. Ite passe abhi a expected return nika abhi fix karan dona. Das abhi ek ready karna. Mr. B K weight take ready karla. Mr. B K expected return nige. A value ka fixed den dona. F four kala fixed karna. Ite passe abhi end dona. ඊට පස්සේ අපිට පුළුවන් මේක ඩ්‍රැග් කරගන්න
මේක අපිට දශම සංඛ්‍යා ගොඩක් එනවා අපි මේකෙන් අඩු කර ගන්නවා දශම සංඛ්‍යා දෙකකට විතර ඊට පස්සේ අපිට පුළුවන් මේක ඩ්‍රැග් කරන්න පහළට තොර මේ විදිහට අපිට රිටර්න් එක එනවා අපි දැන් කරන්න යන්නේ මේ වැල් කියන්නේ රිස්ක් හයි රිටර්න් එක යූස් කරලා එෆිෂන්ට් ෆොන්ට් ටයි වක්‍රයක් අඳගන්න එතකොට අපිට පුළුවන් අපි ආයෝජනය කරන අවස්ථා ටික ලේසියෙන්ම බලාගන්න අපි ඊට කලින් මෙතන අපි හෙව්වා මිනිමම් රිස්ක් පෝට්ෆෝලියෝ එක ඒ කියන්නේ අවම රිස්ක් එක. එතකොට එෆිෂන්සි ෆොන්ට් එක අඳින්දි ඒ වක්‍රය හැරෙන්නේ මේ අවම රිස්ක් එක. අපි එතකොට මෙතනද ඒ ඩේටා ටිකක් ඇඩ් කරගමු. අපි ඇඩ් කරගන්නේ මෙතන අපිට වෙයිට් එකේ 33යි වෙයිට් B එකේ 67යි 100යි. අපි ඒක ඇඩ් කරගමු 33ක් හින්දා මෙතන 35යි 30යි අතර 33 තියෙන හින්දා මෙතන 35 රෝ එකේ 51 51 කියන 35 තියෙන එකේ රයිට් ක්ලික් කරලා මෙතන ඉන්සර්ට් එකක් දාගන්න. එතකොට මෙතන උඩට ඉන්නවා රෝ එක. ඊට පස්සේ අපිට පුළුවන් මේ 133 මෙතන ලින්ක් කරගන්න සමාන ලකුණු දාලා මේ weight එක සිලෙක්ට් කරලා එන්ටර් වුණා. ඊට පස්සේ අපිට පුළුවන් stop b එකේ weight එකත් ඇඩ් කරගන්න. මේක ඇඩ් කරන්නේ සමාන ලකුණු දාලා මෙතන stop b එකේ weight එක සිලෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේක එන්ටර් වුණා. ඊට පස්සේ මේ වැලියු දෙක අපිට ඔටෝ වෙනවා රිස්ක් එකයි රිටර්න් එකයි. අපි දැන් මේ වැලියු ටික යූස් කරලා එෆිෂන්සි ෆොන්ට් එකක් ඇඳගමු. අපි ඉස්සල්ලාම කරන්නේ මෙතන රිස්ක් එකයි රිටර්න් එකයි සම්පූර්ණයෙන්ම මේ විදිහට සිලෙක්ට් කරනවා. ඊට පස්සේ අපි මෙතන ඉන්සර්ට් එකට ගිහලා ඉන්සර්ට් ටැබ් එකට ගිහලා මෙතන ස්කැටර් ඩයග්‍රෑම් වලට ගිහලා මෙතන තියෙනවා දෙවෙනියට සිම්පල් ලීනිය කියලා එකක් ඒක අපි සිලෙක්ට් කරනවා. ඊට පස්සේ අපිට මේ විදිහට එනවා chart එක. ඒ කියන්නේ efficiency font එක. ඊට පස්සේ අපිට මෙතන quick layout වලට ගිහින් මෙතන design එකේ quick layout වලට ගිහින් මෙතන පළවෙනි එක ඇඩ් කරාම අපිට පුළුවන් මේකේ details ඇඩ් කරන්න. අපිට මෙතන return එක නෙමෙයි මෙතන දෙන්නේ මෙතන දෙන්නේ efficiency font එක. අපි ඒක type කරගමු. අපි එෆිෂන්සි ෆොන්ට් එක මෙතන දාලා ඊට පස්සේ අපි රිස්ක් එකයි රිටර්න් එකයි දාගමු. ඔය විදිහට අපිට chart එක කස්ටමයිස් කරගන්න පුළුවන්. අපි ඔය විදිහට මෙතන වක්‍රය ඇඳගත්ත එෆිෂන්සි ෆොන්ට් එක අපිට ඊට පස්සේ මේක පෙන්වන්න පුළුවන් අපි ආයෝජනය කරන අවස්ථා ටික highlight කරලා. ඊට පස්සේ අපි කරන්නේ අපි මෙතන අපි මෙතන අවම රිස්ක් එක ස්ටෝර් කරනවා අපි ඇඩ් කරපු 133යි ඒකේ B එකේ 167 එක. ඊට පස්සේ අපි ඒ ටික highlight කරගමු. ඊට පස්සේ අපි දැන් මෙතනදී අපිට තියෙන්නේ අපි ආයෝජනය කරන අවස්ථා ටික හඳුනගන්න. මෙතනදී අපිට රිස්ක් එක අඩුයි. මෙතනදී අපිට රිස්ක් එක අඩුවට හයි රිටර්න් එකක් ගන්න පුළුවන්. එහෙනම් අපි මේ අවස්ථාවල ආයෝජනය කරන්නේ නැතුව මේ අවස්ථාවල තමයි ආයෝජනය කරන්නේ. මෙතන තමයි මිනිමම් රිස්ක් පෝට්ෆෝලියෝ එක වෙන්නේ. අපි හොයාගත්ත අර 5.1 රිස්ක් එක තියෙන්නේ මෙතන. මෙතින් තමයි වක්‍රය හැරෙන්නේ. ඒ කියන්නේ එතනින් උඩ අවස්ථාවල තමයි ඉන්වෙස්ටර් කෙනෙක් ආයෝජනය කරන්නේ. අපි ඒ එතනින් උඩ අවස්ථා ටික highlight කරලා පෙන්නමු. අපි ඒකට කරන්නේ මෙතන efficiency font type මේ අඳපු වක්‍රය උඩ right click කරනවා. ඊට පස්සේ මෙතන select data වලට ගිහිල්ලා select data වලට ගියාම මේ විදිහට tab එකක් එනවා. මේකේ අපි add කියන එකට ගිහිල්ලා එතකොට අපිට මේ විදිහට පොඩි window එකක් එනවා. අපි මේකේ series name එකට විදිහට efficiency font type එක දෙනවා. ඊට පස්සේ x value විදිහට අපි දෙන්නේ මෙතන risk එකේ අපි ආයෝජනය කරන අවස්ථා ටික විතර. මෙතන අපි මේ අවම රිස්ක් එකෙන් උඩ තමයි ආයෝජනය කරන්නේ. ඊට පස්සේ අපි මෙතන y value ටික දෙන්න ඕනේ. එතකොට ඒ ටික දෙන්න කලින් මේ විදිහට එනවා. අපි මේ ටික delete කරන්න ඕනේ. ඊට පස්සේ y value විදිහට අපි return එකේ again ටික මේ විදිහට select කරනවා. අපි minimum එකේ උඩ ටික තමයි select කරන්නේ. ඊට පස්සේ ඒ ටික select කරලා අපි මේක okay කරනවා.
ඉතින් මේකත් ඕකේ කරනවා මේ විදිහට. එතකොට මේ විදිහට highlight වෙලා එනවා. මෙතනින් මෙතන තමයි minimum risk එක අපි හොයාගත්තේ තියෙන්නේ. මෙතනින් උඩ තමයි investor කෙනෙක් ආයෝජනය කරන්නේ. මොකද මෙතන දැන් අපි ආයෝජනය කරා මෙතන risk එක අඩුයි. Return එකත් අඩුයි. ඒ වගේම මෙතනදී අපිට ඒ අඩු risk එකටම වැඩි return එකක් ගන්න පුළුවන්. ඒක තමයි මේ expense point එකෙන් අපි පෙන්වන්නේ. ඔය විදිහට තමයි අපි expense point එකක් ක්‍රැක් කරලා ආයෝජන අවස්ථාවට මේ expense point එකක් ක්‍රියේට් කරගත්තා.